අද අපි කතා කරන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඔයාලගේ face shape එකට ගැළපෙන hashtag කොහොමද අපි තෝරගන්නේ කියලා. ඔයාලට කවදා හරි ඉදිලා ඇති salon එකකට ගිහුවාම කොහොමද මම මගේ face shape එකට ගැළපෙන hashtag එක තෝරගන්නේ. එහෙමත් නැත්නම් හැම hashtag එකම මගේ face එකට ගැළපෙනවා. එහෙමත් නැත්නම් මගේ යාළුවා කහපු hashtag එක ඇයි මම try කරපුවාම මට ගොඩක් කැතර වෙයි. මේ වගේ ගොඩක් දේවල් ඔයාලට දැනිලා ඉදිලා ඇති වුණාට ඔයාලට idea එකක් නැහැ. ओवरऑल करता मेरे फेस शेप हाथी रेक्टैंगल ट्रायंगल राउंड ओवल स्क्वायर सह डायमंड फेस शेप मे फेस शेप कैटेगरी कर लमस्ती है फेस शेप ලයින්ස් ටිකක් ගහලා ඒක මෙෂර්මන්ට්ස් ගන්න තමයි හදන්නේ මොකද මේ මෙෂර්මන්ට් කම්පයර් කරලා තමයි අපි ෆේස් ෂේප් එකයි මොකද්ද කියලා තෝරගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ තිබ්බ පිච් එකේ විදියට ඔයාලගේ ෆේස් එකේ මෙෂර්මන්ට්ස් වල අරගෙන ඇති කියලා. වැදගත්ම දේ තමයි ඔයා මේ මෙෂර්මන්ට් ගන්නදී ඔයාලගේ මොන කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් පෙන්නන්න එපා. මොකද එහෙම මෙෂර්මන්ට්ස් වරදින්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද මේ ෆේස් ෂේප්ස් කියලා. ඕවල් ෆේස් ෂේප් එකේදී බිඳුව ලයින් එක දිගින් වැඩි වෙන්න ඕනේ දෙවි ලයින් එකට වඩා. ඒ වගේම පළවෙනි සහ තුන්වෙනි ලයින් දිගින් සමාන වෙන්න ඕනේ. අතර මේක ගොඩක් හොඳ ෆේස් ෂේප් එක මේක ඊට වඩා හෙයා ස්ටයිල් ට්‍රයි කරන්න පුළුවන්. වඩා පුළුවන් දෙපැත්තින් පොඩ්ඩක් ෂෝට් කරලා ඒ වගේම පිටිපස්සෙන් දැන් ෂෝට් කරලා කොණ්ඩේ උඩට වොලියුම් එක වැඩි කරගන්න. මේ හෙයා ස්ටයිල් එක ඔයා ට්‍රයි කරනවා නම් ඔයා ඔයාගේ ෆේස් ෂේප් එකේ ටිකක් දිග වැඩිපුර පේන විදිහට තමයි ඔයා හෙයා ස්ටයිල් යොදා ගන්න ඕනේ. මොකද නැත්නම් ඔයාගේ මූණ තවත් ක්‍රවුඩ්ඩ් පේන්න ගන්නවා. ඒ කියන්නේ ඔයා කොණ්ඩේ නරලට වගේ දාලා තිනවා නම් ඒක එච්චර ගැළපෙන්නේ නැහැ. මොකද ඒතකොට ඔයාගේ මූණ තවත් රවුම් ගතියක් තමයි පෙන්නන්න ගන්නේ. रेक्टैंगल फेस शेप पलवी दिवी सह तुंगिनी लाइन दिग्न सामान इलागेम बिंदु की लाइन दिग्न वेडी मेकमे फेस शेप गुडनेग दिग विधिया विधियाँ फेट कर लिडवास फेट कर लगा दिग्न वेडी पेनाने तवा दिग्ला बिंदु सह देवी लाइन दिग्न सामान पदवी सह तुंगी लाइन दिग्न सामान समचतुराष्ट्राकार स्क्वायर फेस विशाल හැබැයි ඔය බස් කට් එකට යන්න එපා මොකද එහෙම වුණොත් ඔයාගේ මූණ තවත් රවුම් ගතියක් තමයි පෙන්නු කරන්නේ. ට්‍රයැන්ගල් ෆේස් ෂේප් එකේදී තුන්වෙනි ලයින් එක දිගින් වැඩි දෙවෙනි ලයින් එකට වඩා ඒ වගේම තුන්වෙනි ලයින් එක දිගින් වැඩි පළවෙනි ලයින් එකට වඩා ඒ කියන්නේ ඔයාගේ මේ ජෝ ලයින් එකේ ලයින් එක ටිකක් දිගින් වැඩි ඒ කියන්නේ මූණේ ෂේප් එක අල්ලාගෙන දිගින් වැඩි يعني ත්‍රිකෝණාකාර හැඩයකට තමයි වාගේ ෆේස් එක පිටලා තියෙන්න ඕනේ. මේකෙදි නම් ඔයා රැවුල ගොඩක් දිගට බවන්න එපා. එතකොට ඔයාගේ මූණ තවත් ත්‍රිකෝණාකාර විදිහට තමයි පේන්නේ. ඒ කියන්නේ ගොඩක් විශාලව පේනවා. මේකෙදි ඔයාලට කැමති හැෂ්ටැග් එකක් ට්‍රයි කරන්න පුළුවන්. මොකද ඔයාගේ ෆේස් එකට ඇදගෙන ඔටෝමැටිකලි හැදිලා දෙන ඉන්න. ඉතින් අන්තිම ෂේප් එක විදිහට අපි කතා කරන්නේ ටිකක් දුර්ලභ ෂේප් එකක්. මේක තමයි ඩයමන්ඩ් ෆේස් ෂේප් එක. මේකෙදි දෙවෙනි ලයින් එක දිගින් වැඩි තුන්වෙනි ලයින් එකට වඩා ඒ වගේම දෙවෙනි ලයින් එක දිගින් වැඩි පළවෙනි ලයින් එකට වඩා ඒ කියන්නේ ඔයාගේ මූණේ මැද කොටස දිගින් වැඩි මූණේ පහළට සහ ඉහළට වඩා මේ වගේ ඩයමන්ඩ් ෂේප් එකක් තමයි ඔයාගේ ෆේස් එකේ තියෙන්නේ. මේක ඇත්තම ගොඩක් කලාතුරකින් පිළිගන්න ෂේප් එකක්. මේකෙදි ඔයාලට කැමති හෙයා ස්ටයිල් එකක් ට්‍රයි කරන්න පුළුවන්. කොණ්ඩේ ෆේඩ් කරන්න පුළුවන්, වවන්න පුළුවන්, ඉහළට පුළුවන්, ඔන්න නාලලට වගේ පහළට දාන්න පුළුවන්. ඔයාලට කැමති ආකාරයේ හෙයා කට් එකක් මේකෙදි යූස් කරන්න පුළුවන්.
ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා ඔයාගේ ෆේස් ෂේප් එක හොයාගත්තා නම් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම මගේ ෆේස් ෂේප් එක හොයාගත්තා මගේ ෆේස් ෂේප් එක මේකයි කියලා ඒ වගේම මම තාම මාව subscribe කරලා නැත්නම් පළවෙනි subscribe button එක click කරලා මාත් ඒ දිගටම join වෙන්න ඒ වගේම පළවෙනි description එකේ මගේ Instagram page එකේ link එක දාලා දෙනවා මම Instagram එකත් follow කරන්න ඉතින් මේ දවස්වල ගෙදරට එලා ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න thank you guys for watching I'll see you soon stay safe